මේ හන්නකො දැන් ඊළඟට හදන්න තියෙන ගණන් ටිකේදී පොඩි පොඩි වැඩක් තියෙනවා හරිද දැන් කලින් ඔයාලට ඉක්වේෂන් එක මතකනේ ඔන්න දැන් මේ 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 පාඩමෙන් තිබ්බ පළවෙනි සූත්‍රය මොකද්ද කියන්නකො රිලේටිව් ඇටොමික් මාස් ඒකට මොකද කරේ අපි මාස් ඔෆ් ඇටම් බෙදුව කාගෙන්ද එම් යූගෙන් හරිද ඊළඟට දැන් තියෙන ඔයාට මෙන්න මෙහෙම එකක් හොයන්න හරිනේ number of හරිද මං n කියන්නේ number number කියලා දාන number මේක ඇටම් වෙන්නත් පුළුවන් මොනවා වෙන්න පුළන්ද molecule වෙන්න ඔබද molecule එක කියන්නේ ඇටම් වල එකතුවක් ඒ කියන්නේ මේ set ඇටම් set එකක් කියන්නේ හොඳේ number of atom of molecule divide by avogadro equal මොකටද n n කියන්නේ මොකක්ද දන්නවද n simple n කියන්නේ number of moles මොකද්ද moles හරිද මේක equal වෙනවා mass of mass divide by molar mass හරිද මම කියලා දෙන්න හරි ඒ කියන්නේ මේ ඕන බලන්න මම මේ දැන් මේක ආයි සංකේත වලින් දෙනවා මෙහෙම සරලව මේ n ගේ දෙපැත්ත දෙන්නෙක් ඉන්නවා කවුද ඉන්නේ m divide by capital m දැන් දන්නවනේ කවුද කියලා mass divide by molar mass මේ පැත්තේ ඉන්නවා n divide by avogadro avogadro කියන්නේ කවුද දන්නවද පුතා 6.022 into 10 to the power minus 20 plus 23 10 ඉස්සරහ plus 23 ඔන්න ඔක තමයි කතාව ඒකම මේක මතක තියාගන්න ඕනි හරිද දින වේලාවලුත් තියෙනවා දින නැති වේලාවලුත් තියෙනවා ඔන්න මං ගාන හදන විදිය පෙන්වන්න හරි එහෙනම් ඔයා ඔයාට මේ ගාන තුලේ පාවිච්චි වෙන්නේ මේ තරම් චූටි දෙයක් පේනවද උත්තර පොඩි දෙයක් තමයි ගානේ පාවිච්චි වෙන්නේ ඔන්න ගාන හරි බලන්න ඔයාගෙන් අහනවා four mole of water මොකක්ද අහන්නේ මෙතන තියෙනවා ගානේ තියෙනවා මොකක්ද තියෙන්නේ four mole of water කියලා මුලින්ම දීලා තියෙනවා හරිද four mole of water මේ වචන ටික බලා ගන්න මේ මෝල් කියලා දීලා තියෙනවා තේරෙනවද එතකොට ඒ කියන්නේ ඔන්න බලන්න H2O නම් වතුර මෙයාගෙන් මොනවද මෙතන තියෙන්නේ four mole තියෙනවා H2O කියන්නේ වතුර හරිද හරිනේ water වලින් 4 mole තියෙනවා ප්‍රමාණයක් අහගන්න අහගන්න interval දෙනවා ඊට පස්සේ බලා ගන්න එතකොට මම මෙයාව කැඩුවොත් H2O1 අන්න ඔයාලා අහුවා නේද molecule එක කියන්නේ මොකද්ද කියලා මේ පුතා මෙහෙම ඉන්නව නම් මේ ඉන්නේ atom මොනවාද atom එහෙනම් මෙතන තියෙනවා 3 types of මොනවාද ඇටම් ඇටම් වර්ග තුනකින් තමයි මොකක් හැදිලා තියෙන්නේ මේ මොලිකියුල් එක හැදිලා තියෙන්නේ. එතකොට මේ මොලිකියුල් එකෙන් හතරක් තියෙනවා කියලා කියන්නේ හරිද? හයිඩ්‍රජනුත් හතරයි මෝල් ඉන්නවා. මෙතනත් අනිත් හයිඩ්‍රජනුත් කවුද ඉන්නේ? 4 මෝල් ඉන්නවා. මෙයාගෙනුත් 4 මෝල් ඉන්නවා. හරිද? ඔන්න ඔය ටික තේරුණාද? මවුල හතරක් මෝල් දන්නවනේ. ඊට පස්සේ කියනවා question number 1 මේ the number of molecule ඒ කියන්නේ මේකේ molecule කීයක්ද කියලා අහනවා තේරුණාද ඒ කියන්නේ මේ ඉන්නේ molecule ද atom ද මේ atom මේ molecule එහෙනම් molecule කිව්වොත් ඔයා ගන්න මේ අංකය හරිද ඔන්න පළවෙනි ගාන බලන්න අරක ලියාගන්න n දැන් ඔයාට ඕන මොකක්ද number number කියලා තියෙනවා number කියලා තියෙන්නේ මෙයා ගාව හරිද එහෙනම් n දාගන්නවා n divide by a equal මෙන්න මේ ටික ලියාගමු ඉතින් ඕන එකක් දාගන්න m divide by හැබැයි ඔයාලට මේ ගානේ mass මූල mass දීලා නැහැ තේරුණාද එහෙනම් ඒවල වැඩක් නැහැ මේ කැලෙන් තමයි ගානට බහින්නේ ඔයාගෙන් නම්බර් නම් අහන්නේ n ව අහනවා n කියන්නේ කවුද කියලා අහනවා ඒ ඔයා දන්නව කවුද ඈ මේක avogadro එක දන්නවද බා ඒක වෙනස් වෙන්නේ
ඔයා හරි කිව්වා එන් කියන්නේ කවුද ෆෝමෝල් තේරුණාද ඉතින් මෝල් වුණේ නැහැ දැන් මේ ගානේ නම්බර් එකක් නෙන්නේ කෙලින්ම ගුණ කරලා තියෙන්නේ දැන් බුදා මේ එන්න හොයන්න නම් බෙදීමක් එහා පැත්තේදී මොකක්ද වෙන්නේ ආ 4 මල්ටිප්ලයි බයි 3 දැන් මේක 4ෙන් ගුණ කරාම 8යි 8යි 0.24යි 24යි ඔතෙන් දෙනවා 23 වෙනවා. ඔයා දන්නව මේ ඩෙසිමල් එක යන්නේ මේ පැත්තට නම් මූ යන්නේ විරුද්ධ පැත්තට. තේරුණාද? එහෙනම් 2.4088 වෙනකොට 9 ලියන්න බැරිද? පුළුවන්නේ 88යි කියන එක 90යි කියලා හිතලා. මේ මේක වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. ඉස්සරහට වැඩි වෙනවා පස්සට අඩු වෙනවා. දැන් මේක පස්සට ගියනම් මේක ඉස්සරහට යන්න ඕනේ වැඩි වෙනවා. එහෙනම් 24. කොහොමද මේක දෙවිත්‍ය දුස්ස? ආංගම තේරුණා. ඔය විදිහමයි ඊළඟ ගණන් ටික. ඉන්ටර්වල් එක කරන්නේ. උදා මේ දෙවෙනි ප්‍රශ්න දාන්න කලින් මේ හදපු අයයි නැති අයයි මේ මේක චුට්ටක් බලා ගන්න. මේකේ ඔන්න දෙවෙනි ප්‍රශ්නේ ඊළඟට තියෙනවා total number of atom. අහගන්න අහගන්න වෙනකට කරන්න එපා. වෙන්නේ ලියන්නත් එපා. පළවෙනි එක අපි කරන්නේ මොලි කියු ගන්න හේවුවනේ. හරිනේ මේ ආවනේ. නේද? ඊළඟට අහනවා total number of atom. එතකොට ඔයා කරන්න ඕනේ හරිද? මේ බලන්න. මේ ගානේ ඇතුලේ මම ඔයාලට පෙන්නුවා මේක කඩලා ඇටම් කීයක් තියෙනවද මේ? ඇටම් වලින් ගත්තම හයිඩ්‍රජන් මෝල් 4යි, මෙතන 4යි, මෙතන 4යි. total ඇටම් වල මෝල්ස් කීයක් තියෙනවද? 12ක් තියෙනවා. එතකොට ඔයා ඇටම් හදනවා නම් ගාන මොලිකියුල් වලින් ඇටම් වලට බහින්න ඕන. තේරුණාද? මොලිකියුල් මෝල් 4ක් වුණාට පුතා ඇටම් මෝල් කීයක් තියෙනවද? 12ක් තියෙනවා. ඔයාලට පේනවද? එතකොට එහෙනම් දැන් ඔයා ගාන හදද්දී අරක ලියන මොකද්ද? n divide by a equal simple n කියලා ලියලා හරිනේ? ඔයා n මෙතන 6.2 ගුණ කිරීම 10 23 සමානයි. දැන් කීයද කියලා අපි ගන්නෙ? 2l මෝල් කියලා තමයි මෙතෙන්ට ගන්න. තේරුණාද? ඒතොර n එනවා මොනා කරාමද? 12 ගුණ කරන්න ඕනේ මෙයාගේ. ආන් ඔච්චරක් එනවා. total number of atoms නේ. ඔව්. මෙච්චරක් atoms එනවා. කීයක්ද බලන්න ඒතොර? 24න් 4 2ක් ඉතිරි 24 2යි 6යි 2යි 12 5 8යි 72යි. හරිද? මෙතන දශමයි. 10 23යි. එතකොට මෙතන 7 මේ ඩෙසිමල් එක මෙහෙට ආව අඩු පැත්තටවත් මෙයා වැඩි පැත්තට යන්නේ. එතකොට 7.2264 24. ඔක ආවද? මේකේ 1යි 2යි ඔය හැදුවේ. අනේ මේකේ total number of atom විතරද මොමින් number of hydrogen atom වෙනම අහනවා මම ඒක මෙතන හදන්නම් බලා ගන්න පුතා මේ බලන්න ලියන්න එපා hydrogen atom වෙනම අහනවා ඒත් අරකම නේද අර equation එකමයි මේ n divide by a equal simple n එතකොට ඒකෙත් n ව තමයි හොයන්න ඕනේ මේක වෙනස් වෙන්නේ නැහැ හැබැයි n වෙනස් වෙනවා හයිඩ්‍රජන් නම් කීයක් ඉන්නවද මොල් කීයද පුතා 8යි එහෙනම් n වෙනවා මෙයාගේ කීයක්ද 8 into මේ බෙදීම ගෙන එහා පැත්තටදී මල්ටිප්ලයි වෙනවා මේක 8ෙන් ගුණ කරා 16ෙන් 6 එකක් ඉතිරි දෙවරක් 8 ආයි 16යි 1යි බලන්න මේකක් වැඩි වෙන්න ඕනේ එක පාර කරාම 24 ඔච්චරයි ඕක හදාගෙන මම දෙවි ගන්නට යවන්න ටක් ගාලා හදලා පෙන්නන්න මට සෙකන්ඩ් ක්වෙස්චන් එක
පුදලයන් දැන් ඉතින් සද්ද කරන්න එපා. මේ වැඩේට සපෝට් එකක් ඕන ලියන්නත් එපා. දන්න අය සහ නැති අය ඔක්කොම බලන්න බෝඩ් එක. මේකේ බලන්න මේ සෙකන්ඩ් ක්වෙස්චන් එකේ තියෙනවා මොලිකියුල් හොයන්න තියෙනවා පළවෙනි එකේ නේද? දෙවෙනි එකේ මොනවද හොයන්න කියන්නේ? ටෝටල් ඇටම් තුන්වෙනි එකේ ඈ ඔක්සිජන් විතරක් හොයන්න කියනවා. තේරුණාද? මෙයා දීලා තියෙන්නේ මොනවා කියලාද? 3 mol of sulfur dioxide. තේරුණාද? sulfur dioxide කියන්නේ SO2 කීයක් තියෙනවද? 3 mol. ඒ කියන්නේ SO2 මොනවාද මේ තියෙන්නේ? මේ තියෙන්නේ මොනවාද? මොලිකියුල් වලින් mol 3ක්. එතකොට මෙයාගේ SO කියලා තුන් දෙනෙක් ගත්තොත් මෙයාගේ 3 mol ඉන්නවා. ඔක්සිජන් ගේ 3 mol ඉන්නවා. මෙයාගේ කීයක් ඉන්නවද? 3 mols ඉන්නවා. දැන් මේක තේරිච්ච නැති කවුරු ඉන්නවනම් කියන්නේ මේ තුනේ සෙට් එක තේරෙන නේද? සෙට් තුනට ගැඩුවම මෙයාට හැමෝටම මොල්ස් තුන තුන හම්බෙන. තේරෙනවද? තුන තුන ඉන්නවා. ඒක වෙන විදිය ඔයාලට තේරෙනවා. මේ ගාන බලන්න පළවෙනි එකේ අහන්නේ මොලිකියුල්ස් ගාන. මොලිකියුල්ස් කීයක් තියෙනවද කියලා අහනවා. දෙවෙනි එකේ ටෝටල් ඇටම්ස් කීයක් තියෙනවද කියලා අහනවා. තුන්වෙනි එකේ ඔක්සිජන් ඇටම්ස් කීයක් තියෙනවද කියලා අහනවා. හරිද? දැන් බලන්න මේ ගාන හිතන්න ඕන විදිය. ඔයා දන්නා හැම ගානේ මේ හැම තැනකටම මේ ඉක්වේෂන් එක දාන්න කතා කරන්න එපා. ඕකනේ කතා. ඕකනේ දැන් අපි හැම වෙලෙම. ඔව්. දෙවි ගානට දාන්නේ මොකද්ද? ඕකම තමයි. තුන්වෙනි ගානට දාන්නේ ඒකම තමයි දෙන්නේ. අමාර පළවෙනි එකේ අහන්නේ මොලිකියුල්. මොලිකියුල් ගානට මොල්ස් කීයක් තියෙනවද? 3යි. මෙතන දෙවෙනි එකේ අහන්නේ ටෝටල් ඇටම්. ටෝටල් ඇටම් වල මොල් කීයක් තියෙනවද? 3යි 6යි 9යි. එහෙනම් මෙතෙන්ට එනවා 9 මොල්ස්. මෙතෙන්ට කීයක් එනවද? ඔක්සිජන් විතරක් කීයක් තියෙනවද? 6 6ක් තියෙනවා. ඉතින් අනිත් ඒවා වෙනස් වෙන්නේ නැහැ නේ පුතා. එන්නේ එහෙමමයි. ඇවගාඩ්‍රෝ මේකමයි. කියන්න. ඇයි නමයක්ද මේ දෙවෙනි එක අහන්නේ මොනවාද? ටෝටල් ඇටම්ස්. මෙතන 3යි, මෙතන 3යි, මෙතන 3යි. මේ ඉඳ එන්නේ 9. තේරුණාද? මේව නෑ, මේව හැදුවේ නෑ. තේරුණා නේද? එන්නේ 9යි. මේකෙත් මේ ටික එහෙමමයි. එන්නේ 6යි. දෙකද රටාවක් තියෙන මේ ගණන් ඔක්කොම එන. හරිනේ. ඊට පස්සේ මේක තේරුම් ගන්න ගණන් හදද්දී ඔයාලට තේරෙනවා මේ අනිත් ඒවා මෙහෙම යහන්නේ කියලා. දැන් මේක n හොයද්දි මොකද 3 6.022 10 to the power 23. එතකොට මෙතන 2+3 6යි 6යි 0.18යි 10යි 23යි. එතකොට 1.8066 24 මෙතන කීයද ආවේ? කොහ හදපේ කියන්න ඕනේ දැන්? ඈ? 4.4යි. 2යිද? හැමෝටම ආවද? හා 10 20 4යි. හා මේකේ ඇලේසි මේක දන්නව? ඈ? 6යි. 1යි 3 10 24යි. හරි. මේ ගණන් අමාරු නෑ කියලා තේරුණාද? කවින් පොඩි කේස් එකක් තියෙන්නේ. ඊළඟ ගණනටත් ඔකම කරන් තියෙන්නේ. ඔයාලට තේරුණා? තේරුණානේ. පටන් ගන්නට ගාල. තුන්වෙනි ගණනත් ඔන්න දාන්න. ඔව්ද? මේ අහන්න. පොඩි මේ ඩග් ගාල බලන්න. මං ක්වෙස්චන් ටයිප් එක වෙනස් කරා. හරිද? අර ජාති ගණන් දැන් ඔයාලට පුළුවන් නේ. මේ හොඳට බලන්න. මේකේ මං ඔයාලට දැන් මෙන්න මෙහෙම ඉක්වේෂන් එකක් ලිව්වා මතකද? කතා කරන්න එපා. මේක ලිව්වා මතකද? මතකද? අපි දැන් මෙච්චරලා මේ නැගිටි මෙච්චරලා පාවිච්චි කරේ මේ කොටස් දෙකනේ. දැන් මේ වගේ ගානක මේ පැත්ත පාවිච්චි වෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. මේ බලන්න. මෑස් එක දීලා නම් ග්‍රෑම් වලින් දීලා තියෙන්නේ.
ඒ කියන්නේ මාස් එක දිලා තියෙන්නේ ග්‍රෑම් කිලෝග්‍රෑම් නම් දෙන්න පුළුවා සාමාන්‍ය ග්‍රෑම් වලින් දෙන්නේ ග්‍රෑම් පර් මෝල්ස් කියලා දෙනවා නම් මේ මොනවද දිලා තියෙන්නේ මෝලා මාස් එක දිලා තියෙන්නේ එතකොට ඔයාගෙන් අහනවා නම් මේ දෙන්නේ මොනවද මොලික් මෝල්ස් ගන්නනේ හරිද මේ බලන්න ටෝටල් මෝල් මොනවද මේ ද මෝලා මාස් ඔෆ් ඔක්සිජන් ඔක්සිජන් ගේ මෝලා මාස් එකේ පළවෙනි ගාන තියෙන්නේ ඔක්සිජන් ගේ මෝලා මාස් එක කීය කියලාද කියන්නේ 16 ග්‍රෑම් පර් මෝල් හරිද ඔයාලෙන් අහනවා find the amount of oxygen amount කියලා අහනවා නම් අහන්නේ n ඒ කියන්නේ මොකක්ද අහන්නේ මෝල් ගාන අහන්නේ මෝල්ස් ගාන අහන්නේ ඊළඟට of 32 ග්‍රෑම් of oxygen oxygen ල කොච්චරද 32 ග්‍රෑම් බලා ගන්න වැඩි එක මේ ග්‍රෑම් පර් මෝල් උත් පේනවා ග්‍රෑම් උත් පේනවා කිරි කජු වගේ පේනවා දෙකක් තියෙනවා දැක්කද හරිනේ එන් තමයි අහන්නේ නිකම්ම n equal m divide by m ලියුවා මේක ලියනකොට එක ලකුණක් හම් වෙනවා තේරෙනවද n තමයි අහන්නේ amount amount කියලා අහන්නේ මේක හැම වෙලේම amount කියලා අහනවා නම් moles ගන්න අහන්නේ m කියන්නේ gram වලින් තියෙන කෙනා උඩ 32යි හරිනේද 16 grams per mole වලින් තියෙන කෙනා හරිනේ මේ gramට gram කැපෙනවා මෝල් උඩට එද්දී මොකද වෙන්නේ පොසිටිව් වෙනවා 32 16 මිදම් උත්තරේ කීයද 2යි 2 මෝල් දැක්කද පළවෙනි ගාන ලේසි දෙවෙනි ගාන බලන්න මේ මේ ඒකමම හදලා පෙන්නන්න ඔයාලට තේරෙන්නේ දෙවෙනි ගාන කියන්නේ මෙහෙම හයිඩ්‍රජන් වල මෝලා මාස් එක මොකද කියන්නේ මේ මෝලා මාස් එක 1යි ඔයාගෙන් අහනවා 5 ග්‍රෑම් ඔෆ් හයිඩ්‍රජන් වල කොච්චරක් තියෙනවද කියලා හරිනේ හයිඩ්‍රජන් වල 1යි නම් හරිද හයිඩ්‍රජන් 5 ග්‍රෑම් වල තමයි අහන්නේ දැන් දන්නවා මේ හයිඩ්‍රජන් වල 1යි නම් මේක ග්‍රෑම් පර් මෝල් දැන් ඉතින් බෙදන්න තියෙන්නේ n සමානයි m බෙදීම m ඩිවයිඩ් බයි n රයිට් සිම්පල් m is equal what 5 ග්‍රෑම් කැපිටල් m 1 ග්‍රෑම් පර් මෝල් දැක්කද ලිව්වා අද මේ යුනිට් එක බැලුවා ලිව්වා මේ දෙන්නගේ පිළිවෙල ලිව්වා එම් බෙදීමෙන් හරිනේ මාස් එක බෙදීම කැපිටල් එක ග්‍රෑම් වලට ග්‍රෑම් කැපුණා 5යි මොනවාද මෝල් මේක පොසිටිව් එක ඉදිරි තුන හදන්න ටක් ගන්න බලා වෙලා යයිනේ හරි මේ අහන්න ඔහොමම ශබ්ද මැද නැතුව බලන්න මේ තව එක ගණන් වර්ගයක් තියෙනවා ඔයාලට එන්න පුළුවන් දැන් ඔය ඉක්වේෂන් දෙකම එකට පාවිච්චි කරලා හදන ගණන් පුතා මේ හරිද මේ මේකෙදි ඔයාලට කියනවා ෆස්ට් ක්වෙස්චන් එකේ වෙන වැඩ නවත්තන්න තෂිනි අහන්න වැදගත් දෙයක් කියලා දෙනකොට අවධානය දෙන්න හේත් වෙනවා ඔහොමද අවධානය දෙන්න හරිද මේ බලන්න මේ ප්‍රශ්නේ පළවෙනි එකේ කියනවා relative molecular mass එක N2 ගේ හරිද N2 ගේ කීය කියලාද කියන්නේ 28 හරිද relative molecular mass නම් ඒකට unit එකක් නැහැ හැබැයි මේක මෝල මාස් කරන්න පුළුවන් වාට සාපේක්ෂව ඒ කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය හරි මෞලික ස්කන්ධය හරි දෙනවා කියන්නේ තේරුණාද relative එක දෙනවා කියන්නේ ඒක රිලේටිව් නැති කරලා මෝල මාස් කරන්න පුළුවන් මෞලික ස්කන්ධි කරන්න පුළුවන් යුනිට් එක දාන්න විතරයි තියෙන්නේ මොකද්ද ග්‍රෑම් පර් මෝල් මෞලයට ග්‍රෑම් ඊළඟට ෆයින්ඩ් ද නම්බර් ඔෆ් නයිට්‍රජන් මොලිකියුල් ඒ කියන්නේ නයිට්‍රජන් ගේ නම්බර් ඔෆ් මොලිකියුල් අහන්නේ මොලිකියුල් හරිද 14 ග්‍රෑම් කොච්චරකද 14යි ග්‍රෑම් දැන් බඩු වාට තේරෙනවා හොඳට බලන්න මං කියන්නේ මේකේ m divide by m සම්බන්ධ වෙනවමයි හේතුව මොකද්ද ග්‍රෑම් කෙනෙක් ඉන්නවා තේරුණාද අනිවාර්යයෙන්ම මෙයා සම්බන්ධ වෙනවා එතකොට number of molecule අහනවා කියන්නේ අනිවාර්යයෙන්ම කවුද සම්බන්ධ වෙන්නේ මෙයා සම්බන්ධ වෙනවා තේරුණාද එහෙනම් අනිවාර්යයෙන්ම මේ 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 මැද කෑල්ල අයින් කරලා මේ දෙන්නගෙන් අලුත් සූත්‍රයක් වඩ හදන්න වෙනවා මොකද්ද n divide by a කියන්නේ කවුරු කියලාද m divide by m කියලා අහන්නේ number of මේක නම් හරිනේ එන්න තමයි අහන්නේ එන්න තමයි ඉදිරි කරන්නේ ඉදිරි කට්ටිය ලියන්න
තේරුණාද? ඊළඟට සිම්පල් M ලියන්න කවුද මේ? මෑස් එක 14 ග්‍රෑම්. තේරුණාද? මෝල මෑස් එක කීයද? 28 ග්‍රෑම් per මෝල්. දැන් පුළුවන් නේ මේකට මේක කැපෙනවා. 14ට විතර කැපුණම 2යි. ඊට පස්සේ මේ per මෝල් කියන එකෙන් දැන් ඔයාලට මේක වැඩක් නැහැ. මේ මොකද ඔයා නම්බර් එකක් හොයන්නේ. ඒකට යුනිට්ස් නැහැ. අංකයක් නෙවෙන්නේ මේ ගාණක් නේ. කවුන්ට් එකක් හින්දා මේකට යුනිට්ස් නැහැ. මේක දාලා වැඩකුත් නැහැ. මේ ඒ හින්දා n එනවා උත්තරේ. මෙතන බෙදීම දෙකක් තිබ්බා නේද මේ? පේනවද? ආ මේ බෙදි මෙතන බෙදීම කරා එහා පැත්තටදී මොකද වෙන්නේ? ඩිවිෂන් එක මල්ටිප්ලිකේෂන් එකක් වෙනවා. 6.022 into 10 to the power 23 දෙකෙන් බෙදුවම කීයද? 3.011 into 10 to the power 23. මං හරිද වැරදි? හරිද? දෙකෙන් බෙදුවම මේක නෙන්නු. පෙරපඩේ තේරුණාද? පොඩි කේස් එකක් දෙන්නේ. දැන් දෙවෙනි ගාන නිකමෙට බලන්න. බයල හැදෙනවා. හැරෙනකොට. හැරදුනනේ. Relative molecular mass of hydrogen is ඔන්න හයිඩ්‍රජන් ගේ දෙනවා 2යි කියලා. හරිද? හරි. හයිඩ්‍රජන් ගේ දෙනවා 2යි කියලා. ඊළඟට හයිඩ්‍රජන් ග්‍රෑම් 5ක මොලිකියුල් තහන. හයිඩ්‍රජන් 2යි නම් H2 ගේ 2යි නම් හරිද? 2 ග්‍රෑම් per මෝල් තමයි ඔබ. හරිනේ? හරිද? ඒ කියන්නේ මෙතන අපිට 2 ඉලක්කම් විතර වැදගත් වෙන්නේ. අර විදිහටම ලියනවා මොකද්ද? N/A=M/M. මේක අහන්නේ උත්තර ගහලා තිබ්බේ. හයිඩ්‍රජන් 5 ග්‍රෑම්. 5 ග්‍රෑම්. එහෙනම් N මෙතන ඉන්නවා 6.023 ඉන්නවා. 5 ග්‍රෑම් යට කීයද? 2යි. මොළ මාස 2යි. ඒතර මොකද කරන්න තියෙන්නේ? N equal 5 දෙකෙන් බෙදුවා මේ ග්‍රෑම් වැඩ නැහැ. මේක කැන්සල් වෙලා යනවා. 5 2.5 2.5 into මේ අහ පැත්තට මල්ටිප්ලයි කරාම කීයද? ආ ඔක උත්තරේ තමයි. ඕක තමයි එන්න පුළුවන් අපසාන පාට් එක. ඔච්චරයි. ඕක හදාගන්න ඔතනින් කතාව ඉවරයි.